විවිධ අනපනක් ගෙනල්ලා මේ සමාජයේ මර්ධනය කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිති නැති කිරීමේ ක්‍රියාදාමයක තමයි මේ ආණ්ඩුව ඉන්නේ. සමාජ මාධ්‍ය නියාමනයට ආපු ඔන්ලයින් සේෆ්ටි පනත ආවට පස්සේ අඩුම තරමේ මේ රටේ වෙච්ච හොරකම් ටික ගැන කතා කරන්න අපිට අයිතියක් නැතුව යනවා. හොරෙක් නුව හොරයි කියලා කියන්න පුළුවන් දීච්ච සමාජ වටපිටාව අපිට අහිමි කරලා දෙනවා. මේ පනත ගේන්නෙම මේ ඡන්දයක් කිට්ටුව ඡන්දෙට ඌමනා විදියට මේ පරිසරය හදාගන්න. මේ දූෂිත දේශපාලක වලල්ල ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙලක් තමයි මේ ක්‍රියාත්මක වෙමින් යන්නේ. ජනතාවගේ මුදල් වංචා කරන හොරගම් කරන කිසිම හර්ධශාක්‍යයක් නැති මිනිස්සුන්ට පුළුවන් ද ජනමාධ්‍යවේදීන් වෙන අපේ වෘත්තිමේභාවය ඇති කරන්න හෝ අපේ ආචාර ධර්ම ඇති කරන්න? මගේ තර්කය තමයි පාර්ලිමේන්තුවේ ආචාර ධර්මයක් නැති පාර්ලිමේන්තු මැතිවරණයට හැකියාවක් නැහැ ජනමාධ්‍ය ආචාර ධර්ම ඇති කරන්න. දෙවෙනි කාරණේ තමයි මේ පනත ගෙනල්ලා හදන්නේ මේ රටේ ඉන්න සමාජ මාධ්‍ය නියාමනය කළ කන්ට්‍රෝල් කළ එක ප්‍රවිතියක් ඇති කරන්න නම් ඕක නෙමෙයි ක්‍රමවේදය. මේ ගේන්නෙම තමන්ට විරුද්ධව වැඩ කරන, තමන්ව විවේචනය කරන, තමන්ගේ දූෂණ වගේ දේවල් එලි කරන මේ සියලු දෙනාට යම් විදියකට කටවහල වාරණයක් දාන්න. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් වුණා. අපි ජනතාව විදිහට කිසිසේත්ම සෑහීමටපත් වෙන්නේ නැහැ. එම පනතට ලැබෙන තීන්දුව ගැන අධිකරණ විවේචනය කිරීමක් නෙවෙයි. හැබැයි සෑහීමටපත් වෙන්නේ නැහැ. මීට වඩා භාෂණයේ ප්‍රකාශන නිදහසට රැකෙන විදිහට ශක්තිමත් වෙන විදිහට ඒවා හදාගන්න ඕනේ. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත කවුරුත් අහෝසි කරයි කියලා අපිට හිතන්න බෑ. මේක අහෝසි කරන කෙටුම්පතක් අපිට කෙටුම්පත් කරන්න වෙනවා. ඒ කෙටුම්පත් කරන කෙටුම්පත පාර්ලිමේන්තුවේ ස්වාධීන කවුරු මන්ත්‍රීවරයෙක් හරහා පෞද්ගලික මන්ත්‍රි කෙටුම්පතක් විදිහට ඉදිරිපත් කරවන්න වෙනවා. ඉදිරියේදී තව මේ වැනි පනත සම්මත නොවන දැනට අපිට සටන් කරන්න සිද්ධ වෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.